Union Assurance Lifestyle Bonus. ඔබේ දිවියට අපේ සවිය. පඩියට විතරක් 2000 පඩිවලට විතරක් 2021 වර්ෂයේදී බිලියන 845ක් වියදම් කරලා තියෙනවා. වියදම් කරලා තියෙනවා. පඩිවලට විතරක්. ඒ අරුණාම පෙන්ෂන් ටික ආබාධිත සෙබළුන්ට ගෙවන එක නිදහස් medicine ටික fertilizer subsidy එක සමෘද්ධි school uniform school textbooks nutrition program කියන ඒ වලට විතරක් තව බිලියන 595ක් 2021 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා ඒ කියන්නේ padi ඒ සහනාධාර වලට විතරක් මදි අපි උපයාගත් ආදායම ඒක බලනකොට අපිට මෙච්චර කල් නිදහස් ශ්‍රී ලංකාවේ 1952 ඉඳලා ණය ආරම්භ තියෙනවා ඒ ණයවලට ගිය අවුරුද්දේ විතරක් ගෙවලා තියෙන පොලිය ආරම්භ බැලුවම අති විශාල ප්‍රමාණයක් අපි පොලිය හැටියට ගෙවලා තියෙනවා බිලියන 1048ක් ඒක තමයි මේ සත්‍ය තත්වය ඒ අරුණම අපි මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි විදේශ ණයවල තත්ත්වය පිළිබඳව විදේශ ණයවල තත්ත්වය පිළිබඳව දැන් මේ රේඛාවේ පෙන්වන ආකාරයට අපේ බදු ආදායම ක්‍රමක්‍රමයෙන් 24 සිට 8.6 දක්වා අඩු වෙලා තියෙනවා ඒක මම හැන්සාඩ් ගත කරනවා මේක දැනගන්නට ඕන විදේශ ණයගත් එක 1954 තමයි පළවෙනි වතාවට අපි විදේශ ණය අරගෙන තියෙන්නේ. එතකොට aran තියෙන්නේ මිලියන 6යි. ඒක 2019 වර්ෂයේදී තමයි අවසාන වශයෙන් aran තියෙන්නේ. මේ ළඟදි ගත්තට අරුණාම බිලියන 542යි. 2020 වර්ෂයේදී සමස්ත ණය ගැනීම ඍණාගයක්. ඒ කියන්නේ අපි වැඩියෙන් ගෙවලා තියෙනවා. අරන් නැහැ. ගන්න අපිට හැකියාවක් නැහැ. ඒ වෙනකොට අපි ණය සාක්ෂරතාවය නැති වෙලා ගිහලා තියෙනවා. 2021 වර්ෂයේදී බිලියන 13ක් අපි ගෙවලා තියෙනවා. ඒ අනුව මම ඉදිරිපත් කරනවා මෙම ණය වාර්තාව අනුව සභාගත කරනවා මේ ඔක්කොම එකතු වෙලා තමයි අද මේ බිලියන 51ක ණය ප්‍රමාණය අපිට හැදිලා තියෙන්නේ. ඒකෙන් අපි ගරු කතානායකතුමනි පසුගිය කාලය තුලදී ගෙවන ලද මුදල් අපි පෙන්වලා තියෙනවා. 2015 වර්ෂයේදී බිලියන 2ක් පමණත් 2016 වර්ෂයේදී බිලියන 1.6කුත් 2017දී බිලියන 2.4කුත් 2018 වර්ෂයේදී බිලියන 3ක් පමණකුත් 2019 වර්ෂයේදී බිලියන 4.5කුත් 2020 බිලියන 4කුත් 2021 බිලියන 4කුත් ගෙවලා තියෙනවා. පසුගිය අවුරුදු දෙකේ ණය නොගත්තට ආපසු ගෙවලා තියෙනවා ගත්ත ණයවල පොලිය සහ කැපිටල් එක හැටියට බිලියන 8ක්. ඉතින් මේ ගෙවන ලද සම්පූර්ණ ඒ ගෙවීම් චක්‍රය මම සභාගත කරනවා හැන්සාඩ් ගත කරනවා මෙය අනාගත පරපුර දැනගත යුතුයි. එම නිසා ගරු කතානායකතුමනි කාලයක් තිස්සේ මේ මම ඊළඟ රේඛාවෙන් පෙන්වන්නේ කොන්සෙෂන් ලෝන් කියලා තියෙන්නේ රතු පාටෙන් පෙන්නලා ඒ කියන්නේ IMF එකෙන් ADB එකෙන් එහෙම නැත්නම් World Bank එකෙන් අඩු පොලියට ලබාගත් ණය ප්‍රමාණය සමස්ත ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් හැටියට මුලින් තිබිලා තියෙන්නේ එවැනි ණය ප්‍රතිශතයක් තමයි 57%ක් කාලයක් තිස්සේ කෙටි කාලීන නඩුව ණය ආරං තියෙන අධික පොලියට මේ සියලු දෙනාම කරලා තියෙනවා මට කතා කරද්දී පොඩි උත්තර දෙන්න ඒක තමයි මම කිව්වේ මම කාටවත් ඇඟිල්ල දික් කරන්න නෙවෙයි මම උත්සාහ කරන්නේ මේක තේරුම් ගන්නට ඕන මේක සම්පූර්ණයෙන්ම අරගෙන තියෙන හැමෝම අරන් තියෙනවා ඒක කිව්වොත් නිකන් අපි නිකන් වාද කරන එක විතරයි වෙන්නේ එතකොට මේ සියලු දෙනාම අරන් තියෙනවා ඒක අනුව එන්නෙන්ද වැඩි පොලියට ගත්ත ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේක ජාතික ප්‍රශ්නයක් මේකෙන් අපි කියන්න හදන්නේ නැහැ අපි වැරදි ක්‍රේ නැහැ කියන එක ඒක නේ මම උත්සාහ කරන්නේ අපි වගේ කියන්නේ මේ රටේ ජනතාව අපි මේ පෙනී ඉන්නේ මේ රටේ ජනතාව
කවුරුවක්වත් ආරක්ෂා කරන්න මම උත්සාහ කරන්නේ නැහැ මගේ වාර්තාව ලැබුණම ඔබට දැනේ කිසි දෙයක් හංගල නැහැ බොරුවට සීනි තවරපු හොඳ පික්චර් එකක් අපි දෙන්න උත්සාහ කරන්නේත් නැහැ අපි ඉන්න යථාර්ථය තේරුම් ගන්නට ඕන කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා ඒක වෙබ් අඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා නම් මම පිස්සෙක් වෙන්න ඕන යා මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා අවුරුදු දෙකකින් විසඳුමක් දෙන්න පුළුවන්ද නැත්නම් ඒක අවුරුදු 5ක් 10ක් වක්වා ගත කරනවද කියන එක අපි සියලු දෙනා අතේ තියෙන. ඒක තමයි ඇත්ත කතාව. මේක මෙතනින් හරවගෙන කවුරු හරි හිතනවා නම් මේක එකපාරටම කවුරු හරි ආපු ගමන් ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දෙනවයි කියලා ඒක නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. මේක මම ඒක විස්තර කරන්න ඉදිරියට යනකොට. නමුත් මේ කෙටි කාලීනව විසඳුම් හරගෙන හැරවුම් ලක්ෂ්‍යයක් කරගන්නවද? ඉන්දියාව 1990 91 දී ඉගෙනගත්ත පාඩම් ඉගෙනගෙන එහා සමානව අපි ආර්ථික ඉදිරියට අරගෙන යනවද? නැත්නම් උද්දච්ච ලෙස අපි ගැන විතරක් හිතලා එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන මේ රට ලෙබනනයක් විනිශ්චයාවක් කරනවද කියන එක පිළිබඳව මම හිතනවා අපි මතු පරපුරට වගකීමේ ලොකු අවස්ථාවක් අපිට තියෙනවා කියන්නේ.